எனது தாய்மொழி சிங்களம். ஆனாலும் சில இனங்களை சகோதர தமிழ் மொழிகள் சொல்ல விரும்புகிறேன். சிங்களம் தமிழும் இலங்கை மக்களின் இரண்டு மொழிகள். நீத்தியானுகூல தேரிபத்து ராஜா கிளசத் எக்ஸத் ஜாத்திங்கே சங்விதானே பூர்ண சாமாஜிக கிளசத் ஸ்ரீலங்காவே பௌமிக அகண்டதாவிய கடா பினதமா ரட பெதீமட்ட கிசிசே இட நொதன பாவ ராஜ்ய தரையை பிரகாசகர் தியனும் அப்பே ஜனதாவட்ட பிரஜாச்சந்திரவாதி கிரியாதமே பிரதிபல புக்தி விந்தீமட்ட அவஸ்தாவ லபாபிதிமி தமாயி அப்பே அரமுன் இவகிம் தெனட தஸ்தவாதின் சியக்கிரானே கிரானே தபாகின சிட்ன பிரதேசவல் ஜனதாவட ஹேக்கீக்மனி சங்வர்தன கிரியாதாமேகட அத்துலத்வீமட்ட இடகட சலஸ்வீமத் அப்பே தவாத் அரமுனா எனது தாய்மொழி சிங்களம். ஆனாலும் சில இனங்களை சகோதர தமிழ் மொழிகள் சொல்ல விரும்புகிறேன். කිසිදු ලෝකනායකයෙකු දෙමළ භාෂාවෙන් මෙතෙක් ජාත්‍යන්තර සමුළුවක් අමතා නොතිබීම සුවිශේෂීතාවයයි. දෙමළ දේශපාලනඥයෙකු ශ්‍රී පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා 1904 සැප්තැම්බර් මාසයේදී කරන ලද ප්‍රකාශයක් මා දැන් උපුටා දක්වනවා. මම ලෝකයේ බොහෝ රටවල සංචාරය කර ඇත්තිමි. ඒ සිංහල මිනිසුන් පමණ හිතමිත්‍ර ප්‍රියමනාප ජාතියක්වත් එතරම් උසස් ගුණධර්ම රකින ජාතියක්වත් ලෝක කිසිම තැනක දැක නැත. එතුමාගේ මේ ප්‍රකාශයෙන් අපට එක් දෙයක් පැහැදිලිය. එනම් දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් අතර පැවති සමගි සම්පන්න බව. නමුත් තව අද ද්වේෂාගතව ක්‍රියාත්මක වන එක් කණ්ඩායමක් විසින් මේ සියල්ල උඩු යටි කුරු කර තියෙනවා. ගරු සභාපති අවසන් වශයෙන් මගේ කතාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධම්මපදයේ ගාථාවකින් නිම කිරීමට අවසර පතනවා. ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතු උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං. මේ පවසන්නේ දිනන්නා පරදින්නා තුල වෛර ඇති කරයි. පරාජිතයා දුකසේ මිසෙයි. සංසුන් තනත්තා දිනුම් පෙරදුම් මැර සුවසේ වසයි. ඔබ සියලු දෙනාට ත්‍රිවිධ දාත්‍රි සරණයි. අකරායන්කුලම් නාට්‍ය කුඩා මාර්ගයේ ප්‍රධාන තුන් මංසලයි. ඉක්ොත් පැය 48 තුල පැවති දරුණු ගැටුම් වලින් පසු මේ ස්ථානය හා අවට ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට යුද හමුදාව සමත් වුණා. මාර්ගය දෙපස ඇත්තේ ඝන කැලෑවයි. තුන් මංසල ඉදිරිපිට කැලෑබද ප්‍රදේශයේ වර්ග මීටර් 200ක් තරම් ප්‍රදේශයක එල්ටීටී බංකර 4ක් සකස් කොට මෙහි රැකවල්ලා තිබුණා. මේ මාර්ගයේ කොටසක් මීට පෙර අල්ලාගෙන සිටි යුද හමුදාව අක්රයන් කුලම් දෙසට LTTE සැපයුම් බිනදමා තිබුණා. එහෙත් මෙම මන්සන්ධියේ LTTE රැඳී සිටීම නිසා නාට්‍ය කුඩා දෙසට මාර්ගය භාවිත කිරීමට LTTE නැහැ කියුණා. කෙසේ නමුත් මෙම මන්සන්ධියේ බංකර සියල්ල හමුදාව අත්පත් කර ගැනීමත් සමගම මෙහි නාට්‍ය කුඩා LTTE සැපයුම් ප්‍රවේශයද දැන් බිඳ වැටිලා. මෙහිදී එල්ල වූ දැඩි හමුදා ප්‍රහාරයෙන් එල්ටීටීට දරාගත නොහැකි හානියක් සිදු වූ බව අවට නිරීක්ෂණයෙන් පැහැදිලි වෙනවා. මේ ස්ථානය හා අවට ත්‍රස්ත ඉලක්ක වෙත හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් එල්ටීටී සමාජිකයන් 12 දෙනෙක් මරුබෝට පත්ව තවත් සමාජිකයන් 17 දෙනෙක් තුවාල ලබා ඇති බව එල්ටීටී පණිවිඩ හුවමාරු මගින් තහවුරු වී තිබෙනවා. කැබ්‍රාතයක සවිකරන ලද 12.7 බර අවියක් ඉදිරියට මුහු කරමින් හමුදාවට පහර දීමටද මේ මාර්ගය එල්ටීටී භාවිත කර තිබෙනවා. 12.7 අවියෙන් එල්ටීටී අමසන් වරට ප්‍රහාර එල්ල කර ඇත්තේ බංකරයකද ආවරණය ලබාගෙනයි. එම ස්ථානයේ එම අවියේ උණ්ඩවල හිස්කොපු දැකගත හැකි. ඒත් මෙන් ටීමයක් මූ කළා මේකට RPG ඇෂෝල්ට් එකක් දීලා තමයි මේක අපි අල්ලගත්තේ. ඒ තමයි මේ RPG ගහපු අපි RPG ගහ පාරවදා මේ තින් අර පොයින්ට් එක ගැහුවා.
මම මෙතන කරත් අපි ගහලා තිනවා ඒ RPG ඇෂෝල්ට් එකත් එක තමයි අපි එකපාරම මේක අල්ලගත්ත ඇවිල්ලා අම් මෙතන තියෙන වැදගත්කම මොකක්ද මෙතන තියෙන වැදගත්කම තමයි මෙතන ඒ කට්ටියල 12.7 එකේ මේ ඒරියා එකම කව කරේ ඒ කව කරනකොට අපි මෙතන ඇවිල්ලා අල්ලගත්තන් පස්සේ මේ ඒරියා එකේ අපිට වමෙන් සහ දකුණෙන් ඉදිරියට ඇදෙන්න පුළුවන් වුණා දැන් මෙතනින් ඉස්සරහට අපි අද දවසේ සෑන් දොරට ගිහිල්ලා තිනවා ඒකෙන් තමයි අපිට මෙතන හන්දි අල්ලගත්ත එකෙන් ලොකුම වාසියක් වුණා මෙහි සිට ඉදිරියට ගිය බටපිරිස් තුම්මන්සලේ සිට මීටර් 500ක් නුදුරින් වූ LTTE මිලිමීටර් 81 මෝටාර් ප්‍රහාරක මධ්‍යස්ථානයක්ද අල්ලාගනු ලැබුවා. තුම්මන්සලේ බංකරවල රැඳි සිටි LTTE සමාජිකයන්ට ආධාරක වෙඩි බලය ලබා දීමයි මේ ස්ථානයෙන් සිදු වෙත්තේ. නාචිකුඩා අක්කරායන් කුලම් මාර්ගයේ මන්සන්දියේ LTTE මෙම බංකර පද්ධතිය ඉදිකර ඇත්තේ සෑම දිශාවක්ම ආවරණය වන පරිදි. युदाहमुदाव मेम बंकर पद्धति अत्कर गनीम मार्गे बलय मुलुमनिन्म तहरु कर गनीमट विशाल पिटुबलया रूपाणी समन कुमार राम विक्रम अक्रायन कुलम मार्गे सिट ජබාපුරට දකුණින් පීටි ප්‍රදේශයේ වූ ශක්තිමත් ත්‍රස්ත කඳවුරක් විරෝධාර රණවිරුවන් අත්පත් කර ගැනීමට සමත්ව සිටිනවා. තවත් පරිවාර ත්‍රස්ත කඳවුරු 4කින් මෙම ප්‍රධාන ත්‍රස්ත කඳවුරට ආරක්ෂාව සපයා ඇත්තේ. ත්‍රස්ත නායකයෙකුට පහසුකම් සැපය වූ ශක්තිමත් බංකරයක්ද මෙම ත්‍රස්ත කඳවුර තුල දැකිය හැකි. වැලියොය ප්‍රදේශ මූලස්ථානයේ යටතේ 223 වැනි බලසේනාවේ 15 වන සිංහ රජමේන්තුවේ රණවිරුවන් මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තා. මෙම ත්‍රස්ත කඳවුර අත්පත් කර ගැනීමේ මෙහෙයුම්වල නිරත වූ රණවිරුවනුයි මා සමග මේ සිටින්නේ. 59 වන සේනාංකයේ මෙහෙයුම්වලට ප්‍රතිසහය ලබා දෙමින් 15 වන සිංහ රජමේන්තුව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ. සනාබේස් නම් වූ ආරක්ෂක හමුදාව අත්පත් කරගත් මෙම LTTE කඳවුර ප්‍රදේශයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසයි භාවිත කොට ඇත්තේ. ඇතට පෙනෙන්නේ සෙවිලි තහඩු වලින් නුගගසක් යට ඉදි කළ පැල්පතක් ලෙසට ඒ පොළව යට ශක්තිමත් ආකාරයට ත්‍රස්ත කඳවුර ඉදි කොට තිබෙනවා. මෙම භූමිය පුරාම පුද්ගල නාශක බෝම්බ මර උගුල් අටවා ඇති අයුරු දැක්විය හැකි. LTTE මෙහෙයු වැටි කිලියට ලිඳට ආදියටද මහා පරිමාණ ලෙස මර උගුල් අටවා තිබුණා. මීටර 100ක් දුරින් දිසා හතරෙන්ම ශක්තිමත් බංකර් ඉදි කොට මෙම කඳවුරට ආරක්ෂාව සපයා තිබුණා. මෙආකාරයෙන් රට රණබාහුපුරින් ඔබට ත්‍ස්ත කඳවුරු බිනදම්මින් ආරක්ෂක හමුදාව ඉදිරියට ගමන් කිරීම මගින් රණබාහුපුර සම්පත් නුවර ඇතාවැටුනුවව නිකවැව යන ගම්මානවල ආරක්ෂාව තවදුරටත් තහවුරු කරනවා. වන්නේර කුලම් නැගිනේර ප්‍රදේශයෙන් තවදුරටත් ඉදිරියට මීටර 500ක දුරක් බලය තහවුරු කර ගැනීමට 58 වන සේනාංකයේ රණවිරුවන්ට හැකි වුණා. බංකර් 8ක්ද මේදී අත්පත් කර ගැනීමට හමුදාව සමත්ව සිටිනවා. LTTE T56 ගිනි අවි දෙකක්ද මේදී ආරක්ෂක හමුදාවට පත් වුණා. පන්ඩි වෙද්දි කුළුම් උතුරු ප්‍රදේශයට 58 වන සේනාංකයේ රණවිරුවන් ගමන් කරමින් සිටින්නේ. සනාබේස් නැමැති මෙම LTTE ශක්තිමත් ත්‍රස්ත කඳවුර අත්පත් කරගත් විරෝධාර රණවිරුවන් තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටින්නේ. 15 වන සිංහ රජමේන්තුවේ රණවිරුවන් මේවන විටත් ගජබාපුර නැගිනේර ප්‍රදේශයට ඇතුළු වී අවසන්. LTTE අභියෝග පසු කරමින් රණවිරුවන් ගජබාපුර මුදා ගැනීමේ මෙහෙයුම්වල අකණ්ඩව නිරත වෙමින් සිටිනවා. චමිල් ආනන්ද, වසන්ත බණ්ඩාර සමගින් මම සුජිත් කුමාර ගජබාපුර නැගිනේර ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටිනවා.